ආයුබෝවන් කාලින ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 සියත රාත්‍රී පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් සිරස්තල රෝහල් කොවිඩ් රෝගීන්ගෙන් පිරි ඉතිරෙයි ඔක්සිජන් අවශ්‍ය රෝගීන් ඇඳන් යට මෙරටට අවශ්‍ය ඔක්සිජන් ඉදිරි දෙසතිය තුල ඉන්දියාවෙන් සහ සිංගප්පූරුවෙන් ගෙන්වීමට පියවර පැයකට කොවිඩ් මරණ 3ක් දිනක් තුල වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ අද මරණ 94ක් දැන් මෙරට ප්‍රධානම වෛරසය ඩෙල්ටා ජීවිත බේරගන්න වහා ලොක්ඩවුන් කරන්න ගැබිනි මව්වරුන් සේවයට කැඳවීම රිවර්ස් නිවසේ සිට ඔන්ලයින් රාජකාරියට අවසර ෆ්‍රිෂාඩ්ගේ නිවසේ CCTV වල මදය හිස්ද වතු ආශ්‍රිත ග්‍රාම නිලධාරී තොරතුරු මත වහා ළමා මෙහෙකාර සේවයේ නතර කරන්න ජනපති උපදෙස් දෙයි. අලි මදිවට හරක් ලාෆ් ගෑසුත් නෑ කිරිපිටිත් හිඟයි. කාබනික පොහොර භාවිතයේ කිසිදු වෙනසක් නැහැ ජනපති ප්‍රධාන උපදේශක කියයි. විදුහල්පති වර්ජණයට දින 25යි. අතනංගුවටගත් 44 දිනාට පුද්ගලික ඇප. දැන් දේශීය පුවත් පවතින වසංගතයේ හමුවේ පැයකට කොවිඩ් රෝගීන් 3 දෙනෙක් මිය යන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ පවසනවා මේ අතර දිනක් තුල වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව අද වාර්තා වුණා එලෙස වාර්තා වූ මරණ සංඛ්‍යාව 94ක් ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4821 දක්වා ඉහළ ගොස් තිබෙනවා दैनिक वेडिम कोविड मरण संख्या अद पसोर्वे वार्ता उना एलिस वार्ता ओ मरण संख्या अनु हतरा अदाल मरण सियाल इये दिन सिदु एतिबवाई सौख्य सेवा अध्यक्ष जनरल वर्या विसिन तहौरु करैते एलिस मेगे पोत्कलिन अतरट कांतावान 45 का पिरिमी पोत्कलिन 49 देनकुद एतुरात ए अनु मेरट समस्त कोविड मरण संख्या 4821 दक्वा इहल गोस तिबेनवा मेवन विट दिवेने रोहल बोहोमेक हदिसि तत्वयक प्रकाश कर तिबेनवा ඒ රෝහල් කොවිඩ් රෝගීන්ගෙන් පිරිකොස් ඇති පසුබිමකයි කොවිඩ් මර්ධනයට මීටරේ දුර ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා අනුමත කළත් මේවන විට රෝහල් තුල මීටරේ දුර තියා රෝගීන්ට ඇඳක්වත් නැති තරම් ජීවිතයත් මරණයත් අතර සටන් වදින රෝගීන් මේ ඉල්ලන්නේ සිය ජීවිතයයි පළමු හා දෙවන කොවිඩ් රැල්ලේදී රෝගීන් වෙන් කර ඉතා ආරක්ෂාකාරීව කටයුතු කළා නමුත් ඒ සියල්ල මේවන විටත් බිඳී ගොස් අවසන් අපේ රටේ ඉතිහාසයේ පුරාම අශ්වයා ගියාට පසු ස්ථාලයේ වැසීම පුරුත්තා දැන් නම් ස්ථාලේ දොර වහන්නත් හොඳටම පරක්කුයි කියලයි අපිට හිතෙන්නේ මේකේ වගකීම ගන්නේ කවුද ඒ කාලේ කිව්වේ කිසිම කෙනෙක්ට බිම නිදා ගන්න ඉඩ තියන්නේ නැහැ කියලා නමුත් අද වෙලා තියෙන්නේ බිම නිදා ගන්නවා වෙනුවට බිම මැරෙන්නයි මේවන විට රට තුල වසංගතයේ උපරිම මට්ටමකට පැමිණ අවසන් එසේනම් නිසි තීන්දුව తీරන ගන්නේ කවදාද සීලුම රෝහල් වල අදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරලා තිනවා අපි රජයෙන් ඉතාමත්ම බැගෑපත් ඉල්ලා සිටනවා මේ අභියෝගය ගැන බැරෑරුම්ම කල්පනා කරලා පියවරක් පස්සට අරගෙන රට විවුර්ත කරගත යුතුයි හැබැයි ඒ විවුර්ත කිරීම මේ එන්නත් කරන වැඩපිළිවෙලේ සාර්ථකත්වයේ සහ රටේ මහජනයාගේ ආරක්ෂාව මූලික කොට හිතලා අවශ්‍ය තීන්දුව తీන්න මේ මොහොතේ ගත යුතුයි කියලා රෝහල් වලට රෝගියෙකුට යන්න විදියක් නැහැ. තදබදයේ වැඳක් ගන්න විදියක් නැහැ. වාට්ටුවක් නැහැ. මේ වගේ තත්ත්වයකට පත් වෙලා තියෙන වෙලාවක ආණ්ඩුව ඇයි ක්‍රියාමාර්ග ගන්නෙ නැත්තේ කියන කාරණේ අපේ ප්‍රශ්නයක්. ඉතින් මේ වෙලාවේ රට ලොක්ඩවුන් කරන එක තමයි එක විකල්පයක්. මේවන විට රට තුල ව්‍යාප්ත වෙමින් පවතින ඩෙල්ටා වෛරසයේ භයානකත්වය පිළිබඳව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ උපසභාපති වෛද්‍ය මණික සුබනේදලක මහතා සියතට මෙලෙස අදහස් පළ කළා. ඉතා ශීඝ්‍ර ලෙස වැඩි වීගෙන යන තත්ත්වයක් අපි දකිනවා ඒක ඇත්ත සාමාන්‍යයෙන් දල වශයෙන් පහුගිය දවස් දෙකේ මරණ සංඛ්‍යාව අපි සලකා බැලුවොත් පැයට 3 දිනක් පමණ මිය යන තත්ත්වයකට අපි දැනට ළඟා වෙලා තියෙන්නේ වාට්ටු පිරි ඉතිරි යන තත්ත්වයක් පවතිනවා නමුත් තවම අපිට ධාරිතාව තියෙනවා දිනෙන් දින අනිකුත් රෝගවලට ප්‍රතිකාර කරන වාට්ටුත් මේ කොවිඩ් රෝගීන් සඳහා යොදා ගන්නා තත්ත්වයකට තමයි දැන් අපි පත් වෙලා සිටින්නේ වැඩි කල් යෑමට පෙර මේ තත්ත්වයත් අපි සන්තුෂ්ත වුණොත් ඒ කියන්නේ අපේ ධාරිතාව ඉක්මවා ගියොත් අපි ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙන බව තමයි වෛද්‍ය සංගමය වශයෙන් අපි පවසා සිටින්නේ. දැනට පැතිරී යන රෝගීන් අතර 30% පමණ මේ ඩෙල්ටා ප්‍රභේදය තමයි තියෙන්නේ. ඉතින් වැඩි කාලයක් යෑමට පෙර මේ ඩෙල්ටා ප්‍රභේදය ප්‍රධාන ප්‍රභේදය බවට පත් වෙන්න පුළුවන්.
ගැබිනි මවරුන් සේවාස්ථාන වලට කැඳවන්නේ නැති බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ වෙනුවට නිවසේ සිටම ඔන්ලයින් තාක්ෂණයේ ඔස්සේ රාජකාරී කිරීමට අවස්ථාව ලබා දෙන බවයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ. එමින් රට තුළ පවතින ඔක්සිජන් අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා ඉදිරි දෙසතිය තුළ ඉන්දියාවෙන් සහ සිංගප්පූරුවෙන් ඔක්සිජන් ආනයනය කිරීමට කටයුතු කරන බවට රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා. अवश्य रोगी පිලිබඳව තියෙන තත්ත්වය තරම් සතුරුදායක නැහැ. ඔක්සිජන් මත යැපෙන රෝගීන් සංඛ්‍යාවේ ශීඝ්‍ර වැඩිවීමක් පහුගිය දින කිහිපය තුළ අප නිරීක්ෂණය කරනවා. ලංකාවේ නිපදවන ඔක්සිජන් ප්‍රමාණය මුළුමනින්ම පාහේ රෝගීන්ගේ අවශ්‍යතාවට යොදා ගන්නා තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. ඉදිරි සති දෙකක කාලයේදී ඉන්දියාවෙන් සහ සිංගප්පූරුවෙන් ඔක්සිජන් ගෙනීම සඳහා මේ වෙනකොට අවශ්‍ය කටයුතු සූදානම් කරලා තියෙනවා. ඉදිරි සති තුන කොවිඩ් වසංගතයේ හැමුවේ අතිශය බරපතල බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් අද ප්‍රකාශ කළා. එසේම මැති ඇමතිවරුන් ගුරුරුන්ට ටියුෂන් දීමද වහා නතර කළ යුතු බවයි උන් වහන්සේ පවසන්නේ. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ විශේෂඥ වෛද්‍යවරුන්ද ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතින්ද මා අමතලා ප්‍රකාශ කළා ඉදිරි සති කීපය ඉතාම බරපතල තත්ත්වයක් රටේ උදා වෙනවා කියලා. ඒ කියු පරිදි මේ වන විට අපේ ආරෝග්‍ය ශාලා කීපයකම රෝගීන්ගෙන් පිරි ඉතිරි ගිහිල්ලා ඉතාම අසරණ තත්ත්වයක රෝගීන් සිටින බව දැනගන්න දැක ගන්න තිබෙනවා. ඒ නිසා මේ රටේ ජනතාවගෙන් ඉතාම කරුණාවෙන් දයාවෙන් මෛත්‍රියෙන් මං ඉල්ලා හිටින්නේ සෞඛ්‍ය උපදෙස් පිළිපැදලා කටයුතු කළ අපේ රටේ ජනතාව ආරක්ෂා කර ගැනීමට අපි අපකැප වෙමු. මෙවන් අවස්ථාවල දේශපාලන කොටස් කරනු ලබන ඇතැම් ප්‍රකාශ ඉතාම සංවේගයට කරුණක්. ඉන්දර තියෙන තැන්වලට පැට්‍රෝල් වැක් කිරීමට දේශපාලනඥයන් බොහොම දක්ෂයි කියලා පේනවා. මේ මෙවැනි අවස්ථාවල රජයේ ඇතැම් ඇමතිවරු මන්ත්‍රීවරුන් කරන ප්‍රකාශ අපේ සිත් පවා රිදෙන බවට මතක් කළේ. දැන් ගුරුවරුන්ට ටියුෂන් දෙන්න හදන්නේ දේශපාලනඥයෝ. ඒ තත්ත්වෙ මිදෙන්න අපි කවුරු සහෝදරත්වයෙන් මේ ප්‍රශ්නේ බේරගමු, කතා කරමු. රටේ ජනතාව මේ හැම එකම මැච් එකේ පන්දුවක් වෙනවට මම කැමති නැහැ. අද පෙරවරුවේ පාර්ලිමේන්තුව රැසුණා. එහිදී රෝහල්වල ධාරිතාව ඉහළ යාම හා කොවිඩ් එන්නත් කරනේ ගැන අවධානය යොමු වුණා. ඒ ඇතුළුව පාර්ලිමේන්තුවේ පළ වූ අදහස් කිහිපයක් දැන් දුලේ එලිමහනේ තමයි එනන් දාලා තියෙන්නේ. අර වාර්තාකාරතුමියකුත් එක වාර්තා කරලා තියෙන රත්නපුර රෝහලේ ගාල කරාපිටිය රෝහලේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. අපිට මේක පාලනය කරන්න ඕනේ. දකුණු අප්‍රිකාවේ වර්ගයන එක නම් අපි නවත්තන්න ඕනේ. ඇත්ත වශයෙන්ම මේක අපිට කරන්න පුළුවන්. අපිට පුළුවන් උදව් කරන්න. එන්නතේ තියෙන ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය දැනට විවිධ ප්‍රසන්ටේජ් ලබා දීලා තියෙනවා. ඉතින් අපේ රටේ තියෙන වේරියන්ට්ස් වලට මේ හැම එන්නතකින්ම රකවරණයක් ලැබෙනවා. උපැන්න සාතික නැති කට්ටියට එන්නත දෙන්නේ නැහැ. උපැන්න සාතික නම් ගරු මන්ත්‍රීතුමා අපි එන්නත් කරන්නේදී බලන්නේ නැහැ. චන්දනාමලිකේ නම නැති වුණා. ඒ ගමේ ඉන්න රාජ්‍ය නිලධාරීන් තහවුරු කරනවා නම් එයා ගමේ පදිංචි කෙනෙක් කියලා අපි ලබා දෙනවා. මේ රටේ ජනතාව මාර්යාගේ තුරුල්ලට යවල ඉවර වෙලා අපි තමයි හොඳටම කරේ කියලා කය ගහනවා. පැණි තියනවා කියලා පැණි ප්‍රවර්ධනය කරා. දංගාවල් වලට කලගෙඩි මුට්ටි අතහැරලා අවසානයේදී අපි විදේශ ඇමතිතුමා උත්තරයක් දුන්න විදේශ රටවල් වලින් එන අය එයාපෝට් එකේදී චෙක් කරලා ගන්න ඒ හින්දා කොවිඩ් එන්න විදියක් නැහැ කියලා. හරියට හැබැයි දැන් අපිට කියන්න ඉන්නේ කොහොමද දන්නවද? අපි නිකන් පැණි බීලා ඒගොල්ලෝ අපිට එනත් ගෙනත් දුන්න වගේ. අපේ සෞඛ්‍යාංශය ඉතාමත් හොඳ සැලසුමක් ඇතුව කටයුතු කරා. අපිට හැකියාව ලැබුණා යම් තාක් දුරට ප්‍රාල්ලේ කරන්න වගේම අද වෙනකන් අපිට එහෙම තදබදයක් නැහැ. ඇඳන් ටික ලබා දෙන්න 1500ක් පමණ ඇඳන් තියෙනවා. දැන් අපි 80ක් 90ක් මැරෙනකොට අපි ඉන්දියාවේ ජනගහනය සංසන්දනය කළා බැලුවම ඒ 5000ට වඩා මැරෙනවා මේ එනත් කරන්නේ ලෝකෙ. අපි තමයි හොඳටම කරේ කියන්නේ. හැබැයි දවසකට මැරෙන ප්‍රමාණය දෛනිකව වැඩි වෙනවා. අද ඇඳ උඩ ඉන්නවා එක්කෙනෙක් ඇඳ යට තව ඉන්නවා. රෝහලේ එළියේ ඉන්නවා තව කණ්ඩායම්. කොතලාවල පනතට එරෙහිව අදත් උද්ඝෝෂණ දෙකක් පැවැත්ුණා. එලිප්ටන් වටරවුම ආශ්‍රිතවයි. උද්ඝෝෂණය සාමකාමීව පැවැත්ුණා. මීට පෙර කොතලාවල පනතට එරෙහිව පාර්ලිමේන්තු වටරවුමේ පැවති උද්ඝෝෂණයේදී දෙදෙනෙකු අත්අඩංගුවට ගත්තා.
පවතින කොවිඩ් වසංගතයත් සමග මුළු රටේම ශේෂ්ත්‍ර රැසක් අඩපණ වෙති මොහොතකයි අප මේ සිටින්නේ. අධ්‍යාපනීය සංචාරක සහ සෞඛ්‍ය ඇතුළු ප්‍රධාන ශේෂ්ත්‍ර රැසක් බරපතල බිඳවැටීමකට ලක්ව අවසන්. එවන් පසුබිමක අධ්‍යාපනයේ මිලිටරීකරණය කරන බවට වෙන චෝදනාව මුල් කරගනිමින් අද පස්වරුවේ විරෝධතාවක් පැවැත්ුණා. ඒ ලිප්ටන් වටරවුම අසලදී විශ්වවිද්‍යාල ආචාර්ය වරුන් දේශපාලන පක්ෂ ඇතුළු සිවිල් සංවිධාන රැසක් මෙම විරෝධතාවයට එක් වුණා. අධ්‍යාපනය විකුණන්න පුළුවන් කඩයක් අරින්න හදන්න ලොකුම කඩයක් පෞද්ගලික විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම අතරමැද සංශෝධන එපා මේ කොතලාවල පනත වහාම හපුලා ගනිල්ලා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත හල් දැමීම ප්‍රමාණවත් නැහැ සංශෝධන වැඩක් නැහැ පනත විසි කරන්න මිලිටරීකරණයෙන් හමුදාකරණයෙන් අධ්‍යාපනය සෞඛ්‍ය තුන් ක්ෂේත්‍ර බේරා ගන්න දුරු ජනතා බලය ඉදිරියට ගෙනියනවා නිදහස් උසස් අධ්‍යාපන ආයතන ප්‍රමාණය නිදහස් තාක්ෂණ විද්‍යාපීඨ ටික නැවත වතාවක් ධනවාදී ධනපති विपक्ष नायक वरू समी जन बल वेगे मंत्री वरुण अद विरोध निरतुना विश्वविद्यालय जनता විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ පැත්තේ අපි හිටගෙන ඉන්නවා මේ සටන දිගටම ගෙනියන්න අපි ඉදිරිපත් කළා ඒක ඉෂ්ට කරනවා මේ රටේ මොන අධ්‍යාපනයේ තිබුණත් ඒ අධ්‍යාපනයේ සියල්ල තිබෙන්න ඕනේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ඒ නියමමනට යටත් වෙනවා එතකොට තමයි මේකේ යම් කිසි වේවයි තත්වයන් පිළිබඳව හොඳ තත්වයක් තිබෙන්නේ මේ රටේ අධ්‍යාපනය ඒ නිසා මතක තියාගන්න මේ රටේ නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය කියන එක මොන ආර්ථික ක්‍රමයේ තිබුණත් ඒ දෙක නිදාස තියෙන්නට ඕනේ. මේකට ඉඩ දුන්නොත් මේ රටේ මේවා වක්කඩ කැඩුවා වගේ මේ රටට නොයෙකුත් කඩසාප්පු පටන් අරගනි විශ්වවිද්‍යාල කියලා. දිගින් දිගටම ක්‍රියාත්මක වන උද්ඝෝෂණ රැල්ල හේතුවෙන් රජය කොවිඩ් නීති සහ අයුතු ජනරාශිය යටතේ අත්අඩංගුවට ගැනීමද සිදු කරනවා. කෙසේ වෙතත් උද්ඝෝෂණ වල නම් අඩුවක් නැහැ. ඊයේ උද්ඝෝෂණයේදී අත්අඩංගුවටගත් 44 දෙනාව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පුත්කලික ඇප මත අද නිදහස් කළා. අත්අඩංගුවට ගෙන තිබු වාහනද අදම නිදහස් කරන්නයි අධිකරණය පොලිසියට නියෝග කළා. ඇප ලබා දීමේ ප්‍රථම වෘත්තීය සමිති සමාජිකින් සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක් හටගත්තා. ඊ ගුරු උද්ඝෝෂණයේදී අත්අඩංගුවටගත් 44 දෙනා රඳවා තිබුණේ වරාය පොලිසියේ. රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයෙන් ඔවුන් කොවිඩ් ආසාදිතින් නොවන බව තහවුරු වුණා. අද පෙරවරුවේ මේ පිරිසේ සුවදුක් විමසීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහි ගියා. පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතාද ඊට එක් වුණා. එහෙත් වරාය පොලිසිය සහ ආරක්ෂක අංශ ඊට අවසර දුන්නේ නැහැ. ඒ නිසා ඇති වුණේ උණුසුම් තත්ත්වයක්. අද පෙරවරුවේ ඇති වූ සිද්ධිය පිළිබඳව සමගි ජන බලවේගයේ මාධ්‍ය නිවේදනයක්ද නිකුත් කර තිබුණා. අත්තරංගුරගත් පිරිස අතර විවිධ ඖෂධ වර්ග ලබා ගන්නා රෝගී කාන්තාවන් සේම කිරිදෙන මව්වරුන්ද සිටින බවයි ප්‍රවෘත්ති නිවේදනයේ සඳහන් වන්නේ. අත්තරංගුරගත් මේ පිරිසට අවශ්‍ය මූලික පහසුකම්වත් ලබා නොදීම අමානුෂීය පරිගැනීමක් බවයි නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ. අද පාර්ලිමේන්තුවේදීද මේ පිළිබඳව කතා බහක් ඇති වුණා. නීතියේ ආධිපත්‍යය තුල විපක්ෂ නායකවරයා හැටියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට කොහොමද එහෙම බාධා කරන්නේ වරාය අධිකාරිය ඇතුල් වෙනකොට ආයතන තුනකින් අවසරය ලබා ගන්න ඕන වරාය අධිකාරිය ශ්‍රී ලංකා නාවික හමුදාව ශ්‍රී ලංකා රේගුව ඔබතුමා ඒ යන්නේ යනවා නම් විෂය බාර මම ඇමතිවරයාට මට හරි දුර කතර ඇමතුමා දුන්නා නම් හොඳයි කියන එක මම කියනවා අත්තරංගුරු ගෙන සිටි පිරිස කොළඹ අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා ඔවුන් ඉදිරිපත් කරන අවස්ථාවේදී අධිකරණ භූමිය තුල පොලිසිය සහ ගුරු විදුහල්පතිවරු පිරිසක් අතර උණුසුම් තත්ත්වයක් ඇති
තිබුණා. පොලිසිය ලැජ්ජ වෙන්න ඕන. පොලිසිය ආණ්ඩුව ලැජ්ජ වෙන්න ඕන. කුරුණ හතරියකට මේ පොලිස් සමුදායක ආරක්ෂාව ඉදිරිපත් කළා. මොකද මේ කරන්නේ නාඩේ තමයි. කුරුණරු කොල්ල කරුවෝ නෙවෙයි. මිනි මරුවෝ නෙවෙයි. සූදානම් වෙන්න එපා. හරිද? කුරුණරු රට තියන්න. අපිට ආරක්ෂා දෙන්න. කොට ගන්න හිනාවලා ඉන්න කියන්න. පාන විතරයි තියෙන්නේ. මේ වෙලාවේ අතර දුන්නේ අපි මෙව්වා. මේවා දුන්නා. අන්න ඕන නැහැ කිව්වාද කියලා. ආණ්ඩුවට නෑ. අයියෝ කුළු කොළ අන්න හදවත සතුටු කරලා බලන්න. අපි දුන්නේ මේවා අපට. ඔබට සතුටුද දැන්? මෙතර අතරංගුඩගත් 44 දෙනා අද පස්වරු 5:30ට පමණ පුද්ගලික ඇප මත නිදහස් කර තිබෙනවා. අද තාක්ෂණය ඉතා දියුණුයි. විශේෂයෙන් පොලිස් පරීක්ෂණ සඳහා බොහෝ තාක්ෂණික ක්‍රමවේද යොදා ගන්නවා. ඒ අතර CCTV දර්ශනද විශේෂයි. ඉශාලිනීගේ මරණය සම්බන්ධයෙන් බොහෝ තොරතුරු හෙළිදරව් කර ගැනීමට CCTV ඔස්සේ අවස්ථාව තිබෙනවා. රිෂාඩ්ගේ ගෙදර CCTV මොකද වුනේ? පසුගිය කාලයේ ආන්දෝලනයකට ලක් වූ වේලවිදියේදී ඝාතනය කළ දිලිනිගේ ඝාතකයා හඳුනා ගැනීමට CCTV ඉවහල් වුණා. ඝාතකයා පොලිස් නිලධාරියෙක්. මෑත කාලයේ සමහර අපරාධ සිදුවීම් හඳුනා ගැනීමට CCTV බොහෝ අවස්ථාවල ප්‍රයෝජනවත් වුණා. එසේම CCTV දර්ශන මාධ්‍ය වෙත ලබා දෙමින් පොලිසිය පවා මහජන සහාය පැතූ අවස්ථා එමටයි. රිෂාඩ් බදුදීන්ගේ නිවසේ CCTV තියෙනවා. ප්‍රධාන දොරටුවේ සේම වටපිටක් තියෙනවා. නිවසේ ඉඩම තුල ඇති කැමරා මෙහිලා ඉතා වැදගත්. දැරිය පිලිස්සුණු දිනේදීත් ඊට පෙර සහ පසු දින කිහිපයක් CCTV ඔස්සේ අධ්‍යයනය කළ යුතුමයි. එමකින් එම දින කිහිපය තුල නිවසේ සිටි අය හඳුනාගත හැකි. එසේම පිලිස්සුම් තුවාල ලැබූ දැරිය කාමරෙන් ඉවතට ආ හැටි ඇගේ ගිනි නිවන්න සහාය වූ අය මේ සියල්ල හඳුනා ගන්න පුළුවන්. නමුත් ඇත්තටම සිද්ධිය වූ දිනේදීම CCTV පරීක්ෂා කළේ නැත. CCTV පරීක්ෂා කළේ කවදාද? ඒ කවුරුන් විසින්ද? CCTV පරීක්ෂාව පමා වුණාද? එසේනම් ඒ කාලය තුල දත්ත මකා දමන්න පුළුවන්. එදාම හෝ ඊට පසු දිනවත් CCTV රෙකෝඩරය පොලිස් භාරයට ගත්තේ නැත. අපට මේ පැනේ අසන්නට වන්නේ CCTV පරීක්ෂාවක් සිදු කරන ආකාරය ඊයේ මාධ්‍ය ඔස්සේ වාර්තා වුනිසයි. වගකිව යුතු මාධ්‍ය ආයතනයක් ලෙස පොලිස් පරීක්ෂක කණ්ඩායම් වලට මතක් කර දෙන්නේ අද බොහෝ හොරුන් මුලින්ම හොරකම් කරන්නේ CCTV රෙකෝඩරය නිසයි. ඊළඟට ගලවා දමන්නේ සිද්ධිය දැකී හැකි කැමරාවේ කොටස් නිසයි. නිල නොවන වාර්තාවලට අනුව රිෂාඩ්ගේ නිවසේ තිබූ CCTV කැමරා 8න් 6ක්ම අක්‍රිය වී තිබෙනවා. මේ කැමරා අක්‍රිය කරලද රෙකෝඩරේ දත්ත මකලද කියලා පරීක්ෂණයේ යෙදෙන කණ්ඩායම් හෙළි කළ යුතුයි. CCTV බලන්න පමා වුණාද කියලාත් කිව යුතුයි. දේශපාලන ආර්ථික ශක්තිය ඇති බොහෝ බලවතුන්ගේ නිවාසවල CCTV අක්‍රියව තිබීමම සැකයට හේතු නොවන්නේද? මේ අතර ළමා මෙහෙකාර සේවය පිළිබඳ අනාවරණය වී ඇති තොරතුරු වලට අනුව ඉන් ඉහළ ප්‍රතිශතයක් වතු ආශ්‍රිත දරුවන් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. මේ තත්ත්වය වළක්වා ගැනීමට අවශ්‍ය බලතල ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ක්‍රියාත්මක විය යුතු බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. වතු ආශ්‍රිත පවුල්වල තොරතුරු ග්‍රාම නිලධාරීන් සතුවන අතර යම් නිවසක දරුවෙකු නොමැති බවට ලැබෙන තොරතුරු මත ඒ පිළිබඳව කඩිනමින් ක්‍රියාත්මක වී ළමා මෙහෙකාර සේවය නැවැත්වීමට පියවර ගත යුතු බවයි ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙන්නේ. ඒ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය හා රේකිය ආයතනය සමග අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ජනාධිපතිවරයා විසින් නිකුත් කළ රෙගුලාසියක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණ තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. අන්තවාදී සහ ප්‍රචණ්ඩ ආගමික ක්‍රියාවන් වැළැක්වීමේ අරමුණින් ත්‍රස්තවාදී වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත යටතේ ජනාධිපතිවරයා විසින් නිකුත් කළ රෙගුලාසියක් මේ මාස 24 වෙනිදා දක්වා ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කළා. අදාළ රෙගුලාසිය අභියෝගයකට ලක් කරමින් ගොනුකල මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලූ අවස්ථාවේදී මුරුදු ප්‍රනාන්දු යසන්ත කෝදාගොඩ සහ ශිරාන් ගුණරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුත්කල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම අතුරු නියෝග
විභාගය නිකුත් කළා. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරමණ මුතු මහතා ඇතුළු පාර්ශ්ව කිහිපයක් විසින් අදාළ රෙගුලාසිය අභියෝගයකට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබුණා. මෙම පෙත්සම් දෙවන දිනටත් සලකා බැලීම අද දිනේත් ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ සිදු වූ අතර ඒ පිළිබඳ වැඩිදුර සලකා බැලීම ලබන 24 වනදා තෙක් කල් දැමුණා. එදින තෙක් අදාළ රෙගුලාසිය ක්‍රියාත්මක කිරීම වළක්වමින් අධිකරණයේ විසින් තහනම් නියෝගයක්ද නිකුත් කරනු ලැබුවා. පෙත්සම් කරුවන් කියා සිටින්නේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ ජනාධිපතිවරයා විසින් අන්තවාදී සහ ප්‍රචණ්ඩ ආගමික මතවාද වැළැක්වීමේ අරමුණින් ඉකුත් මාර්තු මස 12 වනදා නිකුත් කර තිබෙන 2021 අංක එකදරන රෙගුලාසිය මගින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවයි. එබැවින් අදාළ රෙගුලාසිය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබුණා. योजित त्रिपिटक संरक्षण पणत पिलिबंद साकच्छावाक महासंगरत्ने प्रधानत्वेन अद पवैत्तुना त्रिपिटक संरक्षण पणत केटुंपत् किरीम संदहा अदहस विमसीमे रस्वीमाक अद कोलंब बंडारनायक सम्मंत्रण शालावेदी पवैत्तुना भिक्षुन वहंसे सह विद्वतुन मेम अवस्थावट एक सिटिया मेम साकच्छाव दिन तुनक पुरा पवैत्तीमट नियमितायि बुद्ध साधनेट एरैव भिक्षुत्वेट एरैव धर्मेट एरैव त्रिपिटकये इगन्वीम पवा विकृतियट पत्करमिं करगेन यान धर्म विरोधी बौद्ध विरोधी संविधानात्मक वेडतटानक दिवैन पुरा क्रियात्मकाय नमुत एट एरहिव गतयुतु क्रियामार्गे पिलिबंद मे दक्वा किसिदु एकंगतावक् तिबुने नहे ए निसा महासंघया वहन्सेगे उपदेश परिधि दैन पणतक सम्मत किरीमट बलापोरोत्तु वेनवा रजे मगेन ए पणत हा अदाल वगंति किनम आकारये एवाद एवाये साधनीय तत्वे असाधनीय तत्वे तमय अद साकच्छा कले अपि सैम विटम मेक दनगत दवस इंदलाम पीटे मेक धर्म विनयानुकूलव केरेनवाना हुदाई नमुत धर्म विनयानुकूलव मेक सकस्वेला नह ए प्रतिपादन नह ए निसा मेकट अपि विरुद्धाई कियन मते इदा इंदलाम करुणा सहितव त्रिपिटकयेन करुणा वेरगेन उद्रुत अरगेन अपि इदिरिपत् कला एक आदत हेमय मतुत हेमय अपि कथा करन्ने बुद्धराजान वसे देशना करपु देशना विनय वलिन प्रतिपादन नोसया वेन මහරජුරුවන්ගෙන් ප්‍රතිපාදන ගෙනවත් අපි වට එක්ක වෙන්නේ නැහැ. අපි තනි වුණත් එක්කෙනෙක් වුණත් අපි බුද්ධ වචනේ ළඟයි නතර වෙන්නේ. ඉතින් ඒ හරහා එනවා නම් අපි එකඟයි. නැත්නම් අපි තනි වෙලා විරෝධතාව කියන්නේ මේ තරහෙන් කරන දෙයක් නෙවෙයි. සාසනික වැඩ තරහෙන් කරන සිරිතක් නෙවෙයි. අපි ඈත් වෙලා ඉන්න අලිමදිවට හරක් කියලා අපේ ජනභාරේ හරි අපූර්ව කියමනක් තියෙනවා. ගහින් වැටුණු මිනිහට ගුණා ඇනීමත් මීට තරමක් සමානයි. कोरोना निसा मरणेन तैतिगत मिनिसुन इन रटक गैस हिंगयाक एतिहुना मीट मुहुन दिन सिद्वी एते लिट्रो गैस पारिभोगी कींटाई म्यात्र देन रटपुरा किरी पिटी हिंगयाक्त एतिवेला अपी ओनव केनेक सामान्येन कियानने हमदयाक्म करानने कन्न कियला हैबै अदवेन कोट रटे पावतिन तत्त्यात एक कन्न उयागन्न गैस टिक नतिवेगने आनवा तावपैत्तकिन किरी पिटी पैकट्टेक नतिवेगने आनवा वेलंद पोले තවත් පැත්තකින් බහණ්ඩ මිල කිසිම පාලනයක් නැතුව පලා කොලේ ඉඳලා හාල් ඇටේ දක්වා මහා විශාල ප්‍රමාණයකින් ඉහළ යමින් තිබෙනවා මේ මොහොතේදී අපි හැම කෙනෙක්ම බොබ අමාරුවෙන් ජීවත් වෙන්නේ අමාරුවෙන් හම්බ කරන්නේ අමාරුවෙන් හම්බ කරලා උපයා ගන්න මුදලින් හරි බහණ්ඩ මිලදී ගන්න වෙළඳ පොලේ නැතිනම් දැන් මේකට කවුද වග කියන්නේ මේ පිළිබඳව කටයුතු කරන ඇමතිවරු රාජ්‍ය ඇමතිවරු අමාත්‍යංශ දෙපාර්තමේන්තු අධිකාරී මොනවද කරන්නේ කියන ප්‍රශ්නය රටේම ජනතාවට නගන්න සිද්ධ වෙනවා. ඒ ප්‍රශ්නය තමයි අපිත් මේ නගන්නේ. වෙළඳපොළට ගියාම ගෑස්වල මහා විශාල හිඟයක්. වෙළඳපොළේ ලාෆ් ගෑස් නැහැ. ලාෆ් ගෑස් පාවිච්චි කරපු ජනතාවට දැන් ලිප්පත්තු කරන්න කියලාද මේ බලධාරීන් කියන්නේ. ඒ විතරක් නෙමෙයි ලාෆ් ගෑස් අලෙවි නියෝජිතයින්ට දැන් ජනතාව ගහන්න පන්නනවා. බන්දුළු ගුණවර්ධන ඇමතිතුමා නම් පහුගිය දවසක කිව්වේ ගෑස් සිංගයක් ඇති වෙන්න දෙන්නේ නැහැ ලාෆ් ගෑස් විකුණන්නේ නැතිනම් ලිට්‍රු අලෙවි නියෝජිතයින්ගෙන් ලාෆ් ගෑස් මිලදී ගන්න පුළුවන් කියලා. ඒත් ඇත්තටම ඒ දේ කරන්න බැරි දෙයක්. මේ ඒ පිළිබඳව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා කළ ප්‍රකාශය. රට තුල මේ අවස්ථාවේදී ගෑස් සිංගයක් ඇති වෙයි කියලා අනියත බියක් ඇති වෙලා තියෙනවා. ඇත්තටම රට තුල එහෙම ගෑස් සිංගයක් ඇති වෙන්නේ නැහැ. ඒ පිළිබඳව මට ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා වශයෙන් සහතිකයක් දෙන්න පුළුවන්. ලාෆ් ගෑස් සිලින්ඩරයක් ලබා දුන්නොත් ඔබතුමාලගේ ආයතනයකට ඔබතුමාලගෙන් ගෑස් සිලින්ඩරයක් ගන්න හැකියාව තියෙනවද? එහෙම හැකියාවක් නැහැ. එකක් නීත්‍යානුකූලව එහෙම කරන්න බෑ. දෙවෙනි එක එවැනි දෙයක් කිරීමේ හැකියාවක් සමාගමක් වශයෙන් අපිට
මේක අපිට කරන්න පුළුවන් කමක් නැහැ. හැබැයි පසුගිය දවසක මන්දුළු ගුණවර්ධන ඇමතිතුමා ප්‍රකාශ කරා මේ පහපාට සිලින්ඩරේ දීලා නිල් පාට එකක් ගන්න හැකියාව තියෙනවා කියලා. මට ඇත්තටම ඇමතිතුමා සඳහන් කරපු කාරණාව මා ඒ පිළිබඳව දැනුවත් නැහැ. ඒක නිසා මට ඒක සනාථ කරන්න බෑ. නමුත් මට යමක් සඳහන් කළ හැකි මේ අවස්ථාවේදී ලාෆ් ගෑස් සමාගම එහෙම නැත්නම් කහපාට සිලින්ඩරේ භාවිතා කරන ජනතාව වෙනුවෙන් ලබා දුන් පිළිතුරු වලට එම සමාගම විසින් දක්වන සාධනීය ප්‍රතිචාර මත තමයි අපිට යම් පහසුකමක් සැලසිය හැකිවන්නේ. මේ අවුරුද්දේ ජනවාරි වල ඉඳලා වගේ තමයි මේ ගෑස් ලැබෙන ප්‍රමාණය ක්‍රමක්‍රමයෙන් අඩුවෙගෙන ඇවිල්ලා ජූලි මාසේ 21 වෙනිදන් පස්සේ සම්පූර්ණයෙන්ම සැපයීම නතර වුණා. මේක අත්‍යවශ්‍ය සේවාවක්. කොයි විදිහකින්වත් ඒක මේ විදිහට නවත්තලා තියන්න බෑ. මොකද පාරිභෝගිකයෝ මේ ගෑස් වලට පුරුදු වෙලා ඒගොල්ලන් දවසට 100 ගාණක් වෙනදෙන් එනවා මේ ගෑස් ලබා ගැනීම සඳහා. දෝෂාරෝපණය විශාල වශයෙන් එනවා. ලොකු බලපෑමක් තියෙනවා. ඒගොල්ලන් නිතරම ඇවිල්ලා කෑකෝ ගහනවා. ඒ වගේම මේ මොහොත වන විට වෙළඳපොළ තුල විශාල කිරිපිටි හිඟයක් මතුවී තිබෙනවා. කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 1300කට එහා හෝ වැඩි කරන්නට දෙන්නේ නැතිනම් Tamanta තවදුරටත් පාඩු විඳගෙන කිරිපිටි රටට ගෙන්වන්නට බැරි බවයි කිරිපිටි ආනයනකරුවන් කියන්නේ. දැන් කිරිපිටි ලංකාවට ගෙන්වනකොට ඩොලර් 4.20ක් විතර වෙනවා අපි ඉතල දීපු කොන්ට්‍රැක්ට් වල. දැන් රුපියල් 945ට මිල සංශෝධනය කරලා තියෙන්නේ ඩොලර් එක රුපියල් 183ට තියෙන්නේ. දැන් මේ සම්බන්ධව අපි පාරිභෝගික අධිකාරියට ජනවාරි මාසයේ ඇප්ලිකේෂන් 6ක් දුන්නා. බිල මිල වැඩි කිරීමක් සංශෝධනය කළා දෙන එක කිසිදයක් කරගන්න හම්බුනේ නැහැ. ප්‍රධානම හේතුව බරයි තියෙන බඩු අපිට සල්ලි දවස් 90ට ඉස්සෙල්ලා ගියාපු බඩු වලට ගෙවන්න විදිහක් නැහැ. දැන් සුමාන 3ක් විතර තිබෙන ඩොලර් 110ක් කිල්වා රුපියල් ඩොලර් 50000ක් විතර හම්බ වෙන්නේ. පුද්ගලික බැංකු වල ඒකයි හේතුව අනයනික කිරිපිටි කිසිම රුපියල් 945 මිලට දෙන්න බෑ. ගෙන්නන්න බෑ. හැම ගෙන්නලා වරායෙන් එළියට එනකොට රුපියල් 1100ක් වෙනවා කිලෝ එකක්. ඒක රුපියල් 1100ට අරගෙන පැකට් කරලා ඔක්කොම කරලා ඉවර වෙනකොට 1300ක් වෙනවා. 1300ට විකුණන එක 945ට විකුණන්න බෑ. දැන් අනුරාධපුර දිස්ත්‍රික්කේ ගත්තා මම හිතන්නේ දැන් මාසයකට වැඩි කාලයක සිට ලාෆ් ගෑස් සම්බන්ධයෙන් මම හිතන්නේ විශාල ගැටලුවක් තියෙනවා. මේක විශාල ගැටලුවක්. මේකට ආණ්ඩුව මැදිහත් වෙලා මම හිතන්නේ ජනතාව වෙනුවෙන් සහනයක් ලබා දිය යුතුයි. ඊට අමතරව කිරිපිටි හිඟයක් විශාල වශයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කේ දැන් මේ වෙනකොට මේ පවතිනවා. කාබනික පොහොර භාවිතය පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නොමැති බව ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත වීරතුංග මහතා පවසනවා. ඒ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මිනිස්සු තුළ ඇතිවෙන්නට පුළුවන් මතයක් ආපහු රජය කාබනික පොහොර භාවිතය සඳහා රට පෙළගස්සන්නට ඕනයි කියන ඒ ප්‍රතිපත්තියෙන් බැහැර වෙලා උද්ඝෝෂණ ආදියට යට වෙලා අපි රසායනික පොහොර ගෙන්නමු කියන මේ බලපෑමට යටත් වුණාද කියන එක. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් මේ සෞභාග්‍ය දැක්මේ ඉදිරිපත් කරපු ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් වෙලා නැහැ. අපේ කාබනික පොහොර ව්‍යාපෘතියේදී නයිට්‍රජන්, ෆොස්ෆරස් සහ පොටෑසියම් කියන තුන අවශ්‍ය වෙනවා. හැබැයි මේ ඉම්පෝට් එක්ස්පෝට් ගැසට් එකෙන් කරන්නේ යම්කිසි බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදයකට යොමු කරලා තියෙනවා. මුලින් අපි කළා තිබ්බේ ඒක තහනම් කළා තිබුණේ එක දැන් ලයිසන්ස් අයිටම් එකක් හැටියට කළා තියෙනවා. මේ ගැසට්ටුව යටතේ කලින් ගෙනාපු රසායනික පොහොර වර්ගත් මේ නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම් කියන රසායනික අන්තර්ගත පොහොර වර්ගත් ගෙන ඒමේ හැකියාව තියෙනවා නේද යම් කෙනෙකුට? අපි හිතමු වංචනික ක්‍රියාවක් සිදු කරන කෙනෙකුට. දැන් මේ මොනවද ගෙන්නන්නේ? මේ සියලුම ද්‍රව්‍ය රසායනික ද්‍රව්‍ය. ඒක මුලින්ම කියන්න එපා. පොහොර වුණා මොනවා කළත් මේ රසායනික ද්‍රව්‍ය. ඒ නිසා රසායනික ද්‍රව්‍යයි කාබනික ද්‍රව්‍යයි කියලා කියන්න කිව්වට කාබනික ද්‍රව්‍යත් රසායනික ද්‍රව්‍යයි. ඉටු ගණන් මේවා ලියලා ඉතාමත්ම පැහැදිලිව නම් කරලා මේවා සියලුම අනුමැති අරගෙන තමයි මෙන්න මේක ගේන්න කියලා දෙන්නේ නීත්‍යානුකූලව. ඒක නෙමෙයි නම් එන්නේ ඒක එතනදිම නවතිනවා. කොළඹ වරාය පරිශ්‍රයේ පිහිටි අක්කර 13ක් වටිනා ඉඩමක් පෞද්ගලික සමාගමකටදීම වාහන අතර කරන්නයි සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමයේ ඉල්ලා සිටිනවා. රජයේ දේපළ විකුණන්නේ නැති බව පවසමින් පැමිණි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අද ක්‍රියා කරන ආකාරය හෙළා දකින බව මෙම මාධ්‍ය හමුවේදී වෘත්ති සමිතිය ප්‍රකාශ කළා. පහුගිය 21 වෙනිදා විශේෂ අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහත්මයා විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා තිබුණා. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ දකුණු කොළඹ වරාය ප්‍රදේශයේ පිහිටි අක්කර 13ක භූමියක් වසර 35ක කාලයක් සඳහා සේවා සැපුම් මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා කොළඹ වරායේ කොළඹ දකුණු කොළඹ වරායේ CICT සමාගමට පැවරීමට රටක් සංවර්ධනය කරන්න තිබෙන ශ්‍රී ලංකා වරාය අධිකාරිය ක්‍රමානුකූලව අද මළගම කරා එදගෙන යනවා. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා බලයට පැමිණියේ විකුණපු දේවල්
නැවත අත්පත් කරගන්න හැබැයි ඔබ විකිණීම ආරම්භ කළා තිබෙනවා පර්යන්ත හතරකට සීමා වෙච්ච මැදි වෙච්ච මේ භූමිය අතිශය අනර්ග වටිනාකමෙන් ඉතාමත්ම ඉහළ භූමියක් මේට තක්සේරු වාර්තාවත් කැඳවන්න නැතුව මේ ඉඩම ලබා දීම සම්බන්ධයෙන් අපේ දැඩි විරෝධය ඊට එරෙහිව ගත හැකි ගත යුතු සියලු ක්‍රියාමාර්ග ගන්න අපි සූදානම් දැන් රටවටාපුවක් කිහිපයක් කෙටියෙන් COVID-19 ආසාදිතීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද තාප හියුම් කරන ඔක්සිජන් චිකිත්සා ඒකක දෙකක් ගුවන් හමුදාපති එයා මාෂල් සුදර්ශන පතිරණ මහතා විසින් මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නිහල් වීරසූරිය මහතා වෙත නිල වශයෙන් බහර දී තිබෙනවා ඒ ගුවන් හමුදා මූලස්ථානයේදී औषध सेनानायक महता श्रीलंका तुरतुर सह सन्निवेदन ताक्षण नियोजित आयतने सभापति वर्या लिसपत्कृति बनवा ओहु मेवन विट विदुली संदेश नियामन कमिसमे अध्यक्ष जनरल वर्या लिस कट्युतु करनवा श्रीलंका तुरतुर सह सन्निवेदन ताक्षण नियोजित आयतने सभापति वर्या लिस कट्युतु कल महाचार्य ललित गमकी महता इल्ला अस्वीम हेतुवेन सेनानायक महता एमतान तुरट पत्कृति बनवा जनाधिपति गोटाबे राजपक्ष महतागे सौभाग्य देक्म प्रतिपत्ति प्रकाशित अनुव ग्रामीय व्यवसाह अमनु दहसाक प्रतिसंस्करणे किरीमे वेडसटहंट समगामीव किरिंदिवेल मेद्देगम्म महायल सह देकटन पुवग्गह अमुन प्रतिसंस्करणे किरीमे कटियुतु आरंभ कर तिबेनवा ए पार्लिमेंतु मंत्री मिलान जयतिलक महतागे प्रधानत्वेन रात्रि पुवात विकाशय अवसान ओबट शुभ रात्रियाक දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.